එදා අපේ මිනිස්සු බොහෝ දෙනෙක් පසලස්සක පොයේ දවසටවත් සත්ව ඝාතන කළේ නැහැ. මස් මාංශ පාවිච්චි කළේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. නමුත් අද වෙනකොට මේ තත්ත්වය බොහොම නරක අතකට ගිහින් තියෙනවා. මේ දේවල් පරිහරණය එදාට වඩා අද වැඩි වෙලා තියෙනවා. අර අපි කතා කරන්නේ නිතරම ලෝකයේ දියුණු වෙලායි කියලා. ලෝකයේ දියුණු වෙලා කියන කතාවත් නොදියුණු කතාවක් කියන තැනටම වැටලා තියෙනවා. විශේෂයෙන්ම අනෙක් රටවල් පැත්තක තිබ්බත් බෞද්ධ රටක් කියන අපේ රටට මොකද මේ වුනේ? මේකට ඉතාමත් පැහැදිලිව කියන්න ඕන දෙයක් තියෙනවා. මේක සද්ධර්මයේ ගිහියන්ට ගියේ කොතනින්ද? සද්ධර්මයේ ගිහියන්ට ලැබුණේ පැවිදි පක්ෂයේ තුලින්. ඒතර පැවිදි අය සද්ධර්මයේ තුල නැත්තම් ගිහියන්ට කොහොමද දහමක් ලැබෙන්නේ? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එදා අතීතයේ හිටපු යතිවරු සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ ගුණාංගයන් ඉතා ඉහළින් ආරක්ෂා කළා. නමුත් අද වෙනකොට සීල, සමාධි, ප්‍රඥා වෙනුවට අර MA BA PhD කියන තැනට ගිහිල්ලා එතනින් ඔබ්බට ගිහිල්ලා ආණ්ඩුවේ රස්සාවල් අරගෙන විනය පිටකේ, සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ වෙනුවට රජයේ නිලධාරියෙකුට තියෙන නීති රීති මාලාව ආයතන සංග්‍රහයට යටත් ආයතන සංග්‍රහයට කීකරු රජයේ සේවකයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒකින තැනට යනකම් ගිහින් තියෙනවා. අද පැවිදි වෙන්නෙම බොහෝ දෙනා ඉගෙනගෙන රස්සාවක් කරන්න බලාගෙන. ඉතින් මේ කියන தത്വෙට පැවිදි සමාජය වැටීම නිසා ආකල්පවලින් පැවිදි සමාජයේ දුර්වල වුණා. පැවිදි සමාජයේ ආකල්පවලින් දුර්වල වෙනකොට ඒ පැවිදි සමාජයේ හා ඇසුරේ වැඩෙන ගිහි සමාජයත් ආකල්ප මේ වශයෙන් දුර්වල වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් අද අපි දකිනවා. බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලා ධනීය වස්තුව පසුපස යන හඹා යන ගමන. සමහර වෙලාවට අපිත් අත්දකිනවා තැනකට ගියාම ඒ හාමුදුරුවන්ව පිළිගන්නේ හාමුදුරුවෝ එන වාහනේ. එහෙම නැත්නම් ඒ හාමුදුරුවෝ මාධ්‍යවල කොයිතරම් ප්‍රසිද්ධ කෙනෙක්ද. මේ වගේ දේවල් අනුව තමයි එයා ඉන්න තැන කොච්චර ලොකු තැනක්ද. මේ වගේ දේවල් අනුව භික්ෂුන් වහන්සේලාව මනින තත්ත්වයකටත් රටපත් වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාත් ඒ නිසා ලාභයේ පසුපස, කීර්තිය පසුපස, ප්‍රශංසාව පසුපස යන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ලාභ කීර්ති ප්‍රශංසා කියන්නේ මාරයාගේ ඇම. ඉතින් මේ කියන කාරණාත් සමග කියාගෙන යනකොට තව මේ මෑත කාලයක කතා වෙච්ච දෙයක් අපේ මේ ඔබ අහපු ප්‍රශ්නෙත්ම තියෙන එක පැත්තක් ගැන මම පොඩි විශේෂ විවරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි එදා පොයේ දවසෙත් මස් මාංශ විතරාදී ඉනි සාමාන්‍ය මිනිස්සුත් ආහාරයට ගත්තේ නැහැ. හැබැයි අද වෙනකොට පොයේ දවස කියලා නැහැ. හැම දවසකමත් ඒව ගන්නවා. ඒ විතරක් නෙමෙයි සාංගික දානෙටත් ඒව අරගෙන යනවා. මොකද කියලා අහපුවාම හාමුදුරුවෝ නැත්තම් අකමැති. හාමුදුරුවෝ කැමති මේ මස් මාංශ ආදී දේවල් ගේනවට කියලා මතයක් ගිහි අයගේ තියෙනවා. මට ඒ මතයටත් දෙන්න උත්තරයක් තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේලා ඒ දේවල් ඕනේ කියලා ඉල්ලලා ගන්න ඇති ටික දෙනෙක් යම් ප්‍රමාණයක්. බහුතරයක් දෙනා ලැබෙන දෙයින් තෘප්තිමත් වෙනවා, සතුටු වෙනවා. ගේන්න කියලා කියන්නේ නැහැ. එහෙම ගේන්න කියලා කියන ටික දෙනෙක් ඇති. මම අත්දැකීමෙන් දන්නවා බොහෝ දෙනා ගිහියෝ ඒක දෙන්නේ ඒ දාන දෙන දවසට සංඝයා වහන්සේලා විතරක් නෙමෙයි. ගිහි තමන්ගේ ඥාතිනුත් එනවා. ඥාතීන්ට මස් මාංශ ආදී දේවල් දුන්නේ නැත්නම් ඥාතීන් අසතුටු වෙනවා. දොස් කියයි කියන බයටත් එක තමයි ඒව කරන්නේ. ඒ නිසා එහෙම පැත්තකුත් ඒක තියෙනවා. හොඳයි. අපි ඒක පැත්තකින් තියලා අපි මාතෘකාවට ගමු. බෞද්ධයන් ලෙස එහෙම නැත්නම් අපි බෞද්ධයෝ කියලා කියවට ඇත්තටම බෞද්ධයා කියලා කෙනෙක් ත්‍රිපිටකේ නැහැ. ත්‍රිපිටකේ ඉන්නේ සුතවා අරිය ශ්‍රාවකෝ. සුතවත් ආර්ය ශ්‍රාවකයා. අසුතවා පුතුජ්ජනෝ. සද්ධර්මය අහපු නැති පුතග්ජනෝ. මේ වර්ග දෙක විතරයි ත්‍රිපිටකේ ඉන්නේ. බෞද්ධයා කියලා කෙනෙක් ත්‍රිපිටකේත් නැහැ කොහෙවත්. ඉතින් කෙසේ හෝ වේවා මේ අපේ බුදුනු සමාජයේ තුල පවා අද මේ සත්වමාංශ භාවිතයේ බහුල වෙලා තියෙනවා. මේ සම්බන්ධව සමහර උන්නාන්සේලා පොත්පත් ලියලා තියෙනවා නිර්මාංශ ප්‍රශ්නය කියලා. මස් මාංශ නොකා හිටපොයත් ඒව කන තත්ත්වයට පත් කළා. අංක එකෙන්ම කියන්නට ඕනේ හැම සත්වයකටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. හැම සත්වයකටම ජීවත් වීමේ අයිතිය භුක්ති විඳින්න හැකියාව තියෙනවා. ලෝකයේ දියුණුමයයි කියන මානවයා නොදියුණු සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නවා නම් ඒ තරම් තවත් නොදියුණුකමක් ඇත්තේ නැහැ. මානවයාගේ යුතුකමක් වගකීමක් වෙන්න ඕනේ අනෙක් තිරිසන් සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අත්තානං උපමං කත්වා න හනේය න ඝාතේ. තමාට උපමා කරලා බලන්න අනික් අය ගැනත් ඒ විදිහට හිතන්න. නසන්න එපා, නසවන්න එපා. එහෙමනම් ඊට පැහැදිලිව බුදුරජාන් වහන්සේගේ දේශනා තුල නැහැ
තවත් ඝාතනය කළ සතෙකුගේ මස් මාංශ අනුභව කිරීම මේක පටලව ගන්න එපා. මොකද මේ කහනෝ මේ මස් මාංශ අනුභවය කියන එක තහනන්ද නැද්ද? මස් මාංශ අනුභවය නෙමෙයි මෙතන මාතෘකාව. මිය ගිය සතෙක්ගේ මස් මාංශ අනුභව කළාට ඒකෙන් පාපයක් වෙන්නේ නැහැ. මිය ගිය සතෙක්ගේ මස් මාංශ කියන එක දෙයි කවුරුත් මරපු එකක් නෙමෙයි. නමුත් අපි හැමෝම හොඳටම දන්නවා මේ සත්ත්ව මාංශ කියන ඒවා සකස් කරලා තියෙන්නෙම සත්තු ඝාතනය කළා. එතකොට අපි කියනවා නම් අපිට නෙමෙයි මැරුවේ කියලා. මේක බොහොම මෝඩ බොළඳ තර්කයක්. මේ ලෝකේ කොතනකවත් මේ සත්තු මරණ අය පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ගෙනල්ලා ඒ නම් ලැයිස්තු ඉන්නේ එක්කෙනාට කියලා සත්තු මරණ සිරිතක් නැහැ. පොදුවේ ඇහුවොත් මේ සත්තු මරන්නේ කාටද? මේ සත්තු මරන්නේ අනුභව කරන අයට, කන අයට. අපි මේක කන එක නැවැත්තුවා නම් ඒ සත්තු මරන්නේ නැහැ. කාට මරන්නද? අපි මරන්නේ නැතිය සල්ලි දීලා ගෙනල්ලානේ කන්නේ. ඒ නිසා අපිට පවු නැහැ කියලා මේකට උත්තරයක් හදාගෙන තියෙනවා. ඉතින් ඒ අයගෙන් මට අහන්න තියෙන ප්‍රශ්නයක් එන අපි පෙරන්නේ නැහනේ. සල්ලි දීලා ගෙනල්ලා අරක්කු බිව්වොත් එහෙම ඒකත් වරදක් නෙමෙයිද? පාපයක් නෙමෙයිද? ඒ නිසා ඒ උත්තර දීම බුද්ධිමත්ව කරන්න ඕනේ දෙයක්. අනික් අයගේ ජීවිත සල්ලි දීලා ගන්න අපිට අයිතියක් නෑ. ඒ හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඉතින් සමහර දෙනා මේකෙදි තර්ක කරනවා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්න කරුණු කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. මේකෙදි පහක් සම්පූර්ණ වෙන්නේ නැහැ නේ, අපි අතින් මරන්නේ නැහැ නේ කියලා. ඔව්, ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්න කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. මේ සම්පූර්ණ වෙන්න ඕනේ. හැබැයි අපාය යන්න ওই පහම සම්පූර්ණ වෙන්න ඕනේ නැහැ. ප්‍රාණියෙක් බව දැන ගැනීම, වදක චේතනාව ඇතිවීම, වද දෙමින් සතාව ඝාතනයට රැගෙනීම, වද දෙමින් ඝාතනය කිරීමෙන් සතාගේ ප්‍රාණය නිරුද්ධ වීම, මේ කාරණා ටික සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ. හැබැයි අපාය යන්න ප්‍රාණඝාතයේම සිද්ධ වෙන්න ඕනේ නැහැ. කම්ම විභංග සූත්‍රය අරගෙන බැලුවත් සත්ව ඝාතනයේ පමණක් නෙමෙයි, සතුන්ට තැලීම, පෙලීම, අතින් පයින් දනමුකුරු ආදීන් තැලුවත් පෙලුවත් ඒ පුද්ගලයා මරණින් මත්තේ අපාය උත්පත්තිය ලැබනවා. මනුෂ්‍යාත්මයකට ආවොත් රෝගාබාධ බහුල පුද්ගලයෙක් වෙනවා කියලා කම්ම විභංග සූත්‍රය දේශනා කළා. වෙනතුනේ ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කරුණු හතරක් තියෙනවා. මේ කරුණු හතරෙන් යමක් කරන පුද්ගලයා කරෙන් ගినాපු බරක් බිම තියන්නා වාගේ අපායට යනවා. මොනවද මේ කරුණු හතර? තමාද ප්‍රාණඝාතය කරන්නේ වෙයි, අනුන් ලවා ප්‍රාණඝාතය කරවන්නේ වෙයි, අනුන් කළ ප්‍රාණඝාතය අනුමත කරන්නේ වෙයි, වර්ණනා කරන්නේ වෙයි. කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතය තමන් කරනවා නම් ඒකත් අපායට යන්න හේතුවක්. අනුන් ලවා කරවනවා නම් අපි අතින් පයින් මුකුත් කරන්නේ නැහැ, මිල මුදල් ගෙවලා අනුන් ලවා කරවනවා. එහෙනම් ඒකත් අපාය යන්න හේතුවක්. අනුම් කරන මරණේ වර්ණනා කරනවා නම් අනුමත කරනවා නම් ඔබ කියනකොට අසුවල් මාස් හරි රහයි, අසුවල් මාළු වර්ගේ හරි ගුණයි, මොකක්ද ඔබ මේ කරන්නේ? මරණේ වර්ණනා කිරීම. ප්‍රාණඝාතයමයි ඒ වර්ණනා කරලා තියෙන්නේ. මොකද ඔබ කවුරුක්වත් ගිහිල්ලා කඩෙන් ඉල්ලන්නේ. දැන් ඉන්දියාවේ වගේ රටවල් වල මං හිතන්නේ අදටත් ක්‍රියාත්මක වෙනවා පවත්ත මාංශේ, නැත්තම් ස්වභාවිකව මැරිච්ච සතුන්ගේ මස් විකුණන්න තියෙනවා. ඒ අර ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශේ යටතේ බුදුරයන් වහන්සේ දේශනා කරපු අදිට්ට අසුත අපරිසංකිත කෙනේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගන්න අයට පවත්ත මාංශය තියලා තියෙනවා සමහර වෙලඳ සැල්වල. ස්වභාවිකව මැරිච්ච සතුන්ගේ මස්. අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ අය එහෙම ස්වභාවිකව මැරිච්ච සතුන්ගේ කිව්වොත් ගන්නෙම නැහැ. ඇයි හේතුව? ඒ සත්තු මොන හරි ලෙඩ හැදිලා මැරිලා ඇත්ති කියලා මරපු අයම තමයි හොයන්නේ. ඇයි මරණ අයව මරන්නේ? එක්තරා ප්‍රමිතියකින් යුක්ත අයවනේ මරන්නේ. ඒ සහතික දෙන්න ඕනේනේ PHI මහත්තයා කියලා. ඒ නිසා පැහැදිලියවම අපි ගෙවන මුදල හිට ප්‍රාණඝාතයට දෙන අත්තිකාරම. ඒ නිසා අර ස්වභාවික හේතුවකින් මැරිච්ච මරපු සතෙක්ගේ කියලා දැක්කේ නැති, ඒ කියන්නේ ස්වභාවික හේතුවකින් මැරිච්ච සතෙක්ගේ මාංශය අනුභව කිරීම පවත්ත මාංශයට කියන එකට යනවා. ඊළඟ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයයි කියලා කිව්වහම මරපු සතෙක්ගේ කියලා දැක්කේ නැහැ අදිට්ට. මේ සතා මරපු මේ මාංශේ මරපු සතෙක්ගේ කියලා ඇහුවේ නැහැ අසුත. තමන් හොයලා පරීක්ෂා කරලා බැලුවා නෑ ඝාතනය කරපු සතෙක් නෙමෙයි කියලා සැකහැර දැනගත්තා අපරිසංකිත. මේ කාරණා තුනෙන් පිරිසිදු මාංශයක් ගන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර ඉස්සල කිව්වා වගේ අපාය යන්න නම් ප්‍රාණඝාතේම කරන්න ඕනේ. අර ඉස්සල කියපු කරුණු වලින් එකක් හරි කළා නම් තමන් කළත් අනුන් ලවා කෙරෙව්වත් ඒහි ගුණ වර්ණනා කළත් අනුන් කරපු දේ අනුමත කළත් මේ වැරද්ද සිද්ධ වෙනවා. මං ඔබට හොඳ උදාහරණයක් මේකට කියන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපේ සමාජයේ සත්තු මරණයට කියන්නේ පෞකාරය කියලා. හැබැයි මේ පෞකාරය පෞකාරයක් උනේ කවුරු නිසාද? මේ පෞකාරය පෞකාරයක් වෙලා තියෙන්නේ අර සුදනෝ කියලා මේක සල්ලි දීලා අරන් කන මිනිස්සු නිසා. මේක සල්ලි දීලා අරන් කන
මේකට අනුබල දෙන මිනිහා සුදන වැඩේ කරන මිනිහා විතරක් දුදනෙක් වෙනවා මේ අපේ දියුණුවේ සමාජයේ සම්මත සමාජයේ මතවාද ඊළඟට ගත්තාම මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම් ඔබ යනවා වන්දනාවේ යම් ප්‍රදේශයකට යනකොට විහාරස්ථානයක් හම්බ වෙනවා මේ විහාරස්ථානයේ චෛත්‍යයක් හදනවා දැන් ඔබ ගියේ වන්දනා කරලා ඉන්න ඔබට වැඩි දේවල් කරන්න වෙලාවක් නැහැ ගඩොල් අදින්න බෑ බදාම අදින්න බෑ ඒව කරන්න වෙලාවක් නැහැ හැබැයි ඔබට හැඟීමක් ඇති වෙනවා මම මේ චෛත්‍යයට දායක වෙන්න ඕන කියලා කොටස්කාරයෙක් වෙන්න ඕන මේ පින්කමේ පංකුකාරයෙක් වෙන්න ඕන කියලා මොකක්ද ඔබ කරන්නේ ඔබ ඉක්මන් කළා අතේ තියෙන මුදලක් ඒකට පරිත්‍යාග කරනවා දැන් මම ප්‍රශ්නයක් අහනවා ඔබ බදාමෙන්නේවත් නැහැ ගඩොල් ලැද්දෙත් නැහැ කිසිම කාර්යයක් අතින් පයින් කළේ නැහැ මුදල් විතරයි දුන්නේ දැන් ඔබට පින් නැද්ද ඔබ ඒකහෙලාම කියනවා අපිට පින් තියෙනවා ඇයි අපි මේ පින්කමනේ මුදලින් දායක වුණා ඔව් කෙනෙක් ද්‍රව්‍ය වලින් දායක වෙනවා කෙනෙක් ශ්‍රමයෙන් දායක වෙනවා තව කෙනෙක් මුදලින් දායක වෙනවා කෙනෙක් ඔය දෙකකින් හෝ තුනෙන්ම දායක වෙනවා ඒ සියලුම දේවල් ද්‍රව්‍ය මුදල් ශ්‍රමය මේ සියල්ල මේ පින්කමේ කොටස් දායකත්වයක් ඔබ එහෙමනම් ද්‍රව්‍ය දුන්නේත් නැත්තම් අතින් පයින් ශ්‍රමය දුන්නේත් නැත්තම් මුදල් විතරක් දීලා ඔබට පින් ලැබුණා නම් ඔබ සත්තු ඝාතනය කළෙත් නැහැ අතින් පයින් ඒ වගේම ඝාතනය කරනට අවියායද දුන්නේත් නැහැ හැබැයි ඝාතනය කළා ගෙනාවට පස්සේ සල්ලි දීලා ගත්තා දැන් පව් නැද්ද තමන්ගේ අතින් කරපු නැති දෙයකට සල්ලි ගෙවලා පින් ගත්තා නම් තමන් අතින් නොකරපු ඝාතනයකට මුදල් ගෙවලා කරවන අයට ඒ කරන්න අනුබල දීලා ඒ සඳහා ධෛර්ය ශක්තිය දීලා ඔබට පව් නැද්ද පව් තියෙන නිසා ඒකත් ඒ විදිහට සංසන්දනය කළා තේරුම් ගන්න ඕනේ ගොඩක් දෙනා මතයක් පළ කරනවා බුදුරජාණන් වහන්සේත් මේ මාංශ වැළඳුවා කියලා. බුදුරජාණන් වහන්සේ කවදාවත් පින්නතුනි ඝාතනය කරපු සතෙක්ගේ මස් වළඳන්නේ නැහැ. ඒක වෙන්නේ නැති දෙයක්. මේ අපි වගේ පුතග්ජනයට දැනෙනවා නම් මේ අපි සතෙක් මරණ එකෙන් වෙන්නේ මේ මාංශ අනුභව කරන එකෙන් වෙන්නේ තව සතෙක්ගේ ජීවිතයකට හානියක් කියලා. ඒ හානිය සඳහා අනුබල දීමක් කියලා. එහෙනම් මහා කරුණා සමාපatti ඥානය කියන ෂඩ් අසාධාරණ ඥානයන්ට අයත් වෙනත් කිසිම කෙනෙකුට සම කරන්න බැරි අසම සම කරුණාවක් තියෙන උන්වහන්සේ සතෙක්ගේ ජීවිතයක් නැති වෙන්න ඉඩ ඇරලා ඒ මාංශය වළඳනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි කිසිම තැනක බුදු පසේබුදු මහරහතන් වහන්සේලාව අපට සංසන්දනය කළ උපමාවට ගන්න එපා. ඇයි එහෙම කියන්නේ හේතුව? බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සියලු කෙලෙස් නසලා උන්වහන්සේලාට තියෙන ක්‍රියාචිත්ත. ඒ නිසා උන්වහන්සේලා කරන කියන කිසිම දෙයක් නැවත කර්ම ශක්තියින් බවට පත් වෙලා පුනර්භවයකට හේතු වෙන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුව මේක කළා අපිත් කළාට කමක් නැහැ කියලා හිතනවා නම් ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් එක වගේ මමත් එක වගේ. ඒකනේ ඒක තේරුම. නෑ බුදුහාමුදුරුව කරපු දේවල් කරන්න බුදු කෙනෙක්ම වෙන්න ඕනේ. පසේ බුදුන් වහන්සේලා කරපුවා කරන්න පසේ බුදුවරු වෙන්න ඕනේ. රහතුන් කළ කී දේ කරන්න රහත් වෙන්න ඕනේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කළ කී දේවල් කරන්න බුදු පසේ බුදු මහරහත් නොවි ඔබ උත්සාහ කළොත්. බුදුරයන් වහන්සේ උපමාවෙන්ම කිව්වේ අර වැවට බැහැලා මහ ඇත්තු නිලුම් දඬු ගලවලා මඩ ගසා දමලා අනුභව කරලා ඒගොල්ලෝ කුසගිනි නිවා ගන්න. මේක බලන් ඉන්න පොඩි අලියත් පැටව අර නිලුම් දඬු ගලවලා මඩ පිටින් කාලා මරණය මරණය සමාන වේදනාවට පත් වෙනවා. ඒ නිසා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා උපමාවට ගන්න එපා කරුණාකරලා. ඒ දේශනාව පමණ තමන්ගේ ජීවිතයට ගන්න අපේ මස් රස තෘෂ්ණාව තව කෙනෙක්ගේ ජීවිතයක් නැති වෙන්න හේතු වෙනවා කියන එක තේරුම් ගන්න. ඔබට දන් දෙන්න පුළුවන් ඔබට අයිති දේවල් විතරයි. ඔබ කීයටවත් ඔබේ ශාරීරිය දන් දෙන්නේ නැහැ. ඔබේ දරුවෝ ඔබේ ඥාතීන් මරලා උවිලා දන් දෙන්නේ නැහැ. හැබැයි ඔබ කිකිලිව මරලා, කුකුලව මරලා, එයාගේ ඥාතීන් මරලා නැත්තම් වෙන කෙනෙකුට කියලා මරවල ඒක දානෙට දෙනවා. දානෙට දෙන්න පුළුවන් ඔබට අයිති දේවල් මිසක් අයිති නැති පැහැරගත් දේවල් දෙන්න බෑ. අදින්නා දාණයෙන් දන් දෙන්න බෑ. ඒ නිසා පින්නතුනි මේ සමාජය තුල ප්‍රධාන වශයෙන්ම පිරිහීමට බලපාපු කාරණේ තමයි අවිහිංසාවාදී නොවීම හිංසාවට බරවීම අපි අර ප්‍රශ්නයේ මුලට ගියාම ඒ ප්‍රශ්නය තුලත් තිබුණේ එදා ජනතාව පොය දවසටවත් මේ සත්ව මාංශ අනුභවය අතහැරියා නමුත් අද වෙනකොට පොය දවසට දානෙටත් එක්ක මේ දේවල් අරගෙන ගිහින් දෙනවා මොකද ඉන්නේ මොකක්ද කියන්නේ හාමුදුරුවනේ ඉතින් අපි හාමුදුරුවන්ව සතුටු කරන්න එපා ආහාර පාන වලින් අපේ ඥාතීන් සතුටු කරන්න එපා එයා ඉතින් සතුටු වෙන්නේ මේ දේවල් දුන්නොත් නේ දැන් ඔබ හිතලා බලන්න ඔබ සතුටු කරගන්න ඔබේ ඥාතීන් ඔබේ පන්තලේ හාමුදුරුව සතුටු කරන්න සත්තු කී දෙනෙක්ව අසතුටු කරලා තියෙනවද කවුද ඒ සත්තු
महानी मे कुटति सत्व अतर तुपट पेर जाति मवेक् नोन पियेक् नोन सहोदरे सहोदरिया नोन पिनेक् ने एहनम पिन्नतुनी मे ओब पेर जाति नैयो असतुटुकल दुखेदना वल्ट पमुन वल मे जाति नैदयो असलवा सीत मित्रो सतुटुकल किसीम पलाक नति बेटा मैं विशेषम भिक्षुन हंसल तीन सतिपट्टाने गन कथा करनो अभिधर्मी देश नाकनो अब अतमेक् दिना के मुखस्त मस्मासकाने वरदक ने अब ममत कान्नी ने ऐ मे निरोगी का मठ समर स्वामी हंसले मत निरूपण करो मम्मी का कान्नी ने केवट वेरद कुदने मम्मी का कान्न निरोगी भव मठ लभिन का मठ एक उत्तर दिन तीन ऐ ना स्वामी हंस उपहांस निरोगी का मठ कमती ना उपहांस के दायक अंटत उपहांस के बनाहन अटत ए निरोगी कम लभिन उपहांस अकमति खेमती ना ए अत्ट के अन्न के वाल कि देवनी कारणी तमाय उपहांसरा सतिपट्टा ने उन्न आध्यात्मिक कयात बाहिर कयात पिलिकुल वसे मिनीकरण किलती मे केस्किया पिलिकुल राशिया लोमकिया पिलिकुल राशिया मियपुत मस नहर एट मेव पिलिकुल के उपहांसला आध्यात्मिक काय बाहिर काय के दखिने मनुष्य काय वाल वितरद आध्यात्मिक काय मनुष्य काय पिलिकुल सहगत है मेके मस ले नहर एटकाटू मेव पिलिकुल सहगत है भाई बाहिर काय वाल की एलु अंगे काय ऊर अंगे काय हरक अगे काय कुकुल अगे काय हरि प्रणीत है रसवत मिथन सतिपट्टाने वेडमे ने एनिसा समाजे तुल इता अत्यावश्य देखमाय मानव्यागे इता दीवन अंगे अक्तमाय अनेक सत्यंट जीवत्न इदीम केनिसा अपी ओय दवसटवत अवम तरमी मे पापे अंगे बेंगुनु यम मट्टम कठारी मे पाप धर्मियान इवत्वेवी अद सिद्धवेन दे तमाय हेट पोयट बार वहल एनिसा अदगिन त्याग मुखेन तंट मिनुस्यविल्ले मम स्वामीन हंसलागे विशेषयेन इल्ला हिटिनो उपहंसेला मे अहिंसावादी पिलिवेतट एंड मे रटे मे सिद्धवेन सत्वघातन अपी पुलुवंतरन नतर करन्न एतुलिन अनुबल देमु ओब वटे इन्न दायकयंटत ए गुणे प्रगुण करवन्न मीट वडा होंद अनागतयक अपट एतुलिन लबा गन्न पुलुवन वेयि रैट सियलु सत्वयो निदुक्केत्वा निरोगेत्वा सुवपत्त्वा कियला उदयट उम्मगे आहारे वेत्वा दवल्ट उम्मगे आहारे वेत्वा कियला मैत्री वडन्न नंबे एनिसा पेनेन पेनेन दुर्वसन लंग वसन सियलु सत्वयो निदुक्केत्वा निरोगेत्वा सुवपत्त्वा कियला मेच्चिट वडुवोत् ए तमयि अपट बुद्धदहमे प्रधान वशयेन्म समाजिट देन्न पुलुवन पटिनाहारे